වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා අද අපිත් එක්ක එකතු වෙන ඔබ සියලුම දෙනාට. ඉතින් මාර්තු මාසෙත් පළවෙනි සතියේ අපි මේ විදිහට සිත පියුම් වල ඔබට ඔබේ ජීවිතයට යහපත් අකල්ප යහපත් ගුණාංග යහපත් දේවල් තිළිණ කරන්න බලාපොරොත්තු වෙන තමයි අද මේ ආරම්භය සනිටුහන් කරන්න. විශේෂයෙන්ම අද දවස ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ සින්දුජා. අද හින්දු භක්තිකයන්ට විශේෂ දවසක්. හින්දු භක්තිකයන්ට විතරක් නෙමෙයි සියලුම මහා ජනතාවට ජීවිත ආරක්ෂාව සලසන ආගමික උපවාස යෙදලා තියෙන දවස අද දවස. ඒ කියන්නේ මහා ශිව රාත්‍රි උපවාස යෙදලා තියෙන අද දවසට. ඉතින් හින්දු භක්තිකයින් හින්දු බැතිමතුන් මේ දවසේ තාමත්ම භක්තියෙන් සමරනවා. ආගමික චාරිත්‍රානුකූලව ඔවුන්ගේ පූජා විධිවලට අනුව බොහෝ දෙනෙක් අද මේ දවස සමරන්නේ තාමත්ම භක්තියෙන්. ඉතින් ඒ වගේම තමයි ඔබ දන්නවා මේ මහා ශිව රාත්‍රිය කියන්නේ මොකක්ද කියන කාරණාව. මහා ශිව රාත්‍රීන් බොහොමයක් මසකට උදා වෙනවා. නමුත් වර්ෂයකට નિયમિત මහා ශිව රාත්‍රිය අද දවසේ තමයි යෙදලා තියෙන්නේ. ඉතින් මේ මහා ශිව රාත්‍රි දිනය පිළිබඳව මේ කතාපුවත් විවිධ විදිහට පළ වෙලා තියෙනවා. විවිධ පොත්පත්වල වගේම තමයි අන්තර්ජාලයේ විවිධ විදිහට පළ වෙලා තියෙනවා. හැබැයි මහා ශිව පුරාණයේ තමයි ප්‍රධාන කතාව ප්‍රධාන වස්තු බීජය සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් එතනත් කතාපුවත් කීපයක් එකතු වෙලා තියෙනවා මේ මහා ශිව රාත්‍රිය පිළිබඳව. විශේෂයෙන්ම පාර්වතී දේවියගේ සෙල්ලම, ඒ වගේම තමයි ශිව දෙවියන්ට විෂ පෙවීම, ඒ වගේම තමයි උමා දේවිය ඇති කරපු මහා ශිව රාත්‍රිය යනුවෙන් මේ වගේ කතා වර්ග බොහොමයක්ම තියෙනවා. ඉතින් හින්දු භක්තිකයින් වැඩිපුරම විශ්වාස කරන මේ පාර්වතී දේවියගේ සෙල්ලම සින්දුජය කියන්නේ පාර්වතී දේවිය මහා ශිව දෙවියන්ගේ ඇස් වැහැව්වා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මුළු ලෝකයම අන්ධකාරයෙන් වැසී ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ කාරණාවත් එක්ක ජනතාව පීඩාවට පත් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ පීඩාව අයින් කරගෙන ඒ පීඩාවෙන් මිදෙන්න තමයි මේ ශිව දෙවියන්ට මේ උපවාසය කරන්නේ. ඉතින් මේ උපවාසය ඉතාමත්ම ධ්‍යානයට සමවැදිලා තමයි මේ උපවාසය කරන්නේ. ආගමික චාරිත්‍රානුකූලව ඔවුන් අද දවස ඔවුන්ගේ යතිකාවත් වලට නිරත වෙලා තමයි මේ ආගමික වතාවත් වල යෙදෙන්නේ. වගේම තමයි ඔවුන්ට විශ්වාසයක් තියෙනවා මේ උපවාසය නිවැරදිව කළොත් එහෙම ශිව දෙවියන් ඔවුන්ගේ ජීවිත කාලයටම ආරක්ෂාව සලසනවායි කියන එක. ඉතින් හැම හින්දු භක්තිකයෙක්ගෙම ආගමික පැත්තෙන් ඔවුන්ගේ අරමුණ බවට පත්වෙන ස්වකීය අධ්‍යාත්මික ජීවිතයට හොඳ යහපත් ආගමික චින්තනයක් ජීවිතය තුළ ඇති කරගෙන, ඒ වගේම තමයි ලෞකික ජීවිතයට හොඳ යහපැවැත්මත් එකතු කරගන්න එක තමයි ඔවුන්ගේ මේ මහා ශිව රාත්‍රි උපවාසයේ ආගමික අරමුණ බවට පත්වෙන්නේ. ඔව්, ඉතින් අජානි මතක් කළේ ඒ මහා ශිවරාත්‍රි දිනේ ඇයි අපි පවත්වන්නේ, ඇයි හින්දු භක්තිකින් පවත්වන්නේ, මොකද ඒකේ අරමුණ කියන කාරණාව. ඉතින් මේ විදිහට පුද සත්කාර කරමින් ඔවුන් ජීවිත කාලයටම ආරක්ෂාව සතුට සෞභාග්‍ය බලාපොරොත්තු වෙනවා වගේම තමයි මම හිතන්නේ මේක හින්දු භක්තිකින්ට මහා ශිවරාත්‍රියට පමණක් සීමා වුණු දෙයක් නෙමෙයි. අපි කොයි කවුරුත් මම හිතන්නේ අජානි ධාර්මිකව ජීවත් වුණොත් අපි හැම කෙනෙක්ටම මුළු ජීවිත කාලය පුරාවටම මේ ආරක්ෂාව සතුට සෞභාග්‍ය කියන දේ අනිවාර්යම රඳා පවතුන. ඉතින් අද අපි සුබදාස විශේෂාංගයට තෝරගන්නෙත් මේ හා සමාන වූ මාතෘකාවක්. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක්කම රැඳිලා ඉන්න කියලා. මතක් කරන්න අද දවසේ වැඩසටහනේ පෙළගැස්ම පළමු විශේෂාංගයේ විදිහට අපි ඔබ වෙනුවෙන් ගෙන එන සුබදාස විශේෂාංගයේ අපි කතා බහ කරන සූදානම් කේන්ද්‍රයේ තිබෙන දේ අපිට වෙනස් කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳවයි අපි අද දවසේ කතා බහ කරන්නේ සුබ දවසේ. ඒ වගේම දෙවන විශේෂාංගයේ විදිහට අපි ඔබ වෙනුවෙන් ගෙන එන්නේ විශේෂම කාන්තාවන්ට, ලස්සනට හැඩට ඉන්න කැමති කාන්තාවන්ට අඳින පළඳින විදිහ කියලා දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ අද දවසේ දෙවන විශේෂාංගයේ. හැඩරෝ විශේෂාංගයත් අරගෙන ඊට පස්සේ අපි අවසාන විශේෂාංගය විදිහට වෙන් කරගන්නේ කාන්තාව ඔබ සඳහාම වෙන්න ඕන විශේෂාංගයක් ගෙත්තම් විශේෂාංගය. ඉතින් මාර්තු 8 වෙනිදාට යෙදලා තියෙන කාන්තා දිනේ වෙනුවෙන් මේ කාන්තා දින සතිය උදා වුණු නිසා විශේෂයෙන්ම කාන්තාවන් සඳහා වැඩියෙන් අවශ්‍ය කරන කරුණු කාරණා වෙනුවෙන් අපි අද දවසේ වැඩිපුර කාල වේලාව වෙන් කරන්න හිතුවා. එමනම් අජානි අපි තවත් පමා වෙන්නේ නැතුව ආරම්භ කරමු අද සුබ දවස විශේෂාංගය. හඳයි සඳදා දවස සුබ දවස විශේෂාංගයට අපිත් සමග සම්බන්ධ වෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී හස්තරේඛා විශේෂඥ සාම වෙනිසුරු, දේශමාන්‍ය ජනරංජන සම්මානලාභී JARD ජයසූරිය මහත්මයා.
අයිබෝන් සුබ දැසනක් කියලා පිළිගන්නවා. හොඳයි සජීවීව ඔබට අවස්ථාව තියෙන අපිත් සමඟ සම්බන්ධ වෙන්න මැදිරිය දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘතයි 0115299299 තමයි මැදිරිය දුරකථන අංකය. සජීවීව ඔබේ ජන්ම පත්‍රය හෝ ඔබේ පවුලේ කෙනෙක්ගේ ජන්ම පත්‍රය අද දවසේදී ලැබෙන කාල වේලාවත් එක්ක පරීක්ෂා කරගන්න අපි ඔබට ඉඩ කඩ වෙන් කරනවා. හොඳයි අද දවසේදී සින්දුජා ආරම්භයේදීම සනතුහන් කළා මේ කේන්ද්‍ර සටහනින් කියවෙන අපල සහ ඒ හොඳ දේවල් ඒ අයුරින්ම පල දෙනවද සහ කොහොමද අපි මේ දේවල් වල සුභඵල අපේ ජීවිතයට අත් කරගන්න ඕනේ කියන කාරණාව ගැන කතා බහ කරන්නේ කියලා. අද දවසත් විශේෂ දවසක් දෙවියන් සම්බන්ධව කතා කරන දවසක් දෙවියන් කෙරෙහි මුනිසා තුළ තියෙන විශ්වාසය පිළිබඳව කතා බහ කරන දවසක්. දැන් ජයසූරිය මහත්මයා අපි කියනවා බුද්ධාගමට අනුව අපි කියනවා දෙයක් උනේ නැත්නම් ඒක කර්මය කියලා. ඒ වගේම තමයි දැන් කතෝලික ධර්මයට අනුව අපි කියනවා දෙයක් හොඳ නරක කාලේදී අපි කියනවා මේ දෙවියන් මිනිසාව පරීක්ෂාවට ලක් කරන කාලයක් කියලා. ඉස්ලාම් ධර්මයට අනුව මේ මුතුන් මිත්තන්ගේ අපල මේ තරුණයෝ පිටින් යනවා කියලා කියනවා, අපේ පිටින් යනවා කියලා කියනවා. හින්දු වක්තිකයන්ට අනුව කියනවා දෙවියෝ අහක බලන කාලයක් කියලා. මේ හැමදේම කියන්නේ මේ නරක කාලයක් උදා වුණාම. ඇත්තටම දෙවියන් කෙරෙහි මිනිසා තුළ තියෙන විශ්වාසය නිසාම තමයි අදටත් මිනිස්සු දෙවියන්ව අදහන්නේ, දෙවියන්ට මේ තරම්ම ගරු බුහුමන් දක්වන්නේ, ඒ ඒ චාරිත්‍රානුකූල විදිහට ඔවුන්ට පුදු පූජා යාගයන් පවත්වන්නේ. දැන් මෙන්න මෙතනදී මිනිස්සු බලාපොරොත්තු වනේ පැතුම්, මිනිස්සු බලාපොරොත්තු වනේ බලාපොරොත්තු ඒ ආශිර්වාදය දෙවියන් තුළින් ලැබෙන ප්‍රමාණයේ වෙනසක් වෙනවද? ඒ ඒ කාලවල වලදී නරක කාලයක් තිබුණොත් වෙන්නෙම නැද්ද? නැත්තම් සුබ කාලයට විතරද මේ ආශිර්වාදය ලැබෙන්නේ? අපි මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු. මොකද දෙවියන් කෙරෙහි විශ්වාසය තබලත් ඇතැම්මුන්ට ඒ විශ්වාසයට ශක්තියක් වෙන ආශිර්වාදයක් ලැබිලා නැති තරම් කිව්වොත් මං හිතන්නේ මම නිවැරදි. ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ සීලම සමස්තයක් වශයෙන් දෙවියන් විවිධ දැන් බුද්ධහගමේ අය ඉන්නවා, දෙවියන් අදහනවා, කතරම දිවිෂ්ණු දෙවියෝ අදහනවා, එතකොට හින්දු භක්තිකයෝ දෙවියෝ අදහනවා, එතන මුස්ලිම් ජාතිකයෝ දෙවියෝ, ඒගොල්ලන්ගේ දෙවියෝ අදහනවා, අල්ලා දෙවියෝ, එතකොට ක්‍රිස්තියානි අය බොහොම භක්තියෙන් අදහනවා දෙවියන් වහන්සේව. දැන් මෙතෙන්දී ඔතෙන් බොහොම සරල දෙයක් තියෙන්නේ, මිනිස්සු නාමිකව දෙවියෝ අදහනවා සහ බොහොම භක්තියෙන් දෙවියෝ අදහනවා. දැන් අද දවසත් එක කතා කරලා බැලුවොත් එහෙම මම බොහොම මට සම්බන්ධයක් තියෙනවා දෙමළයත් එක්ක. මොකද බොහොම හිතවත් යාළු මිත්‍රයෝ ඉන්නවා දෙමළ අය, හින්දු අය. මේ අය අද දවස ගත කරන්නේ හිතන්න බැරි තරම් භක්තිමත් ස්වභාවයකින්. ඉතින් මේ භක්තිමත් ස්වභාවයෙන් කටයුතු කරනවා නම්, භක්තිමත් ස්වභාවයෙන් දෙවියෝ අදහනවා නම්, දිව්‍යයන්ගෙන් පුදුමාකාර විදිහේ පිහිටක් මනුෂ්‍යයන්ට ලබා ගන්න පුළුවන්. නමුත් ඒ වගේම තමයි තව වැදගත් දෙයක් තමයි මගේ ඉන්න බොහොම හිතවත් මුස්ලිම් භක්තිකයෝ. ඒගොල්ලෝ දවසට පස් පාරක් දෙවියෝ අදහනවා. සාමාන්‍ය මුස්ලිම් ජාතිකයෝ. මගේ යාළුවෙක් ඉන්නවා බොහොම හිතවත් කෙනෙක් නමිස් කියලා. මට කියනවා ජයසූරිය, අපි දවසට පස් පාරක් බොහොම භක්තියෙන් තමයි අදහන්නේ දෙවියෝ. ඉතින් අපිට දෙවියන්ගෙන් පිහිට තියෙන ස්පනා පිට දෙවියන්ගෙන් පිහිට අපිට තියෙනවා කියලා කියනවා. ඒ වගේම ක්‍රිස්තියානි භක්තිකයෝ ඉන්නවා. ඒත් එහෙමයි බොහොම තද බල විදිහට භක්තිමත් ආකාරයෙන් දෙවියෝ අදහනවා. නමුත් සාමාන්‍යයෙන් සමහර අය ඉන්නවා නිකන් නාමිකව විතරයි. නිකන් යනවා දේවාලට ගියත් වටපිට බල බලා ඉන්නවා මිස දෙවියන් කෙරේ දේවාලට යනවා භක්තියක් නෑ. එතකොට සාමාන්‍යයෙන් දැන් අපිට වුණත් දැන් යම් කිසි ආකාරයකට දැන් gedara dora කියලා හිතන්නකෝ. gedara doreදී බිරිඳ සහ සහකරු ඉන්නවා. නමුත් භක්තිමත් භාවයකින් යුක්තව බිරිඳ සහකරුට සලකන්නේ නැත්තම් භක්තිමත් භාවයෙන් මම කියන්නේ. ඒ වගේම සහකරු භක්තිමත් භාවයෙන් බිරිඳට සලකන්නේ නැත්තම් ඒතර සම්බන්ධතාවයේ ලිහිල් නඳුරස් වෙනවා. එකිනෙකාට එකිනෙකා දිහා සැකෙන් බලන්න පුරුදු වෙනවා. එහෙම නැත්නම් එකිනෙකාට ගෞරව කරන එක අඩු වෙනවා. එතෙන්දී එතකොට මැදීම අඩු වෙලා එතනයි දියුණුව යන හිටිනවා. දෙවියන් වහන්සේ දෙවියන් සහ මිනිසුන් අතර තියෙන සම්බන්ධයත් ඔය වගේ. දෙවියන් කෙරේ භක්තිමත්ව බලන්න, දෙවියන් කෙරේ ලොකු විශ්වාසකින් බලන්න නැතුව නිකන් චාරිත්‍රානුකූලව පමණක් ගිහිල්ලා දෙවියෝ අදහනවා නම් එහෙම නැත්තම් අපි හිතමු නිකන් බෝධි පූජා තියන්න යනවා කියලා. දැන් හිතන්නකෝ බෝධි පූජා තියන්න යනවා මිනිස්සු ගිහිල්ලවල්ලා පන්සලට යන්න යන වේගයට වඩා ඉන වේගය වැඩි. ඉතින් ප්‍රශ්න වැඩි, කරදර වැඩි.
ඉතින් කොහොම හරි බලන්නේ ඉක්මනට ගෙදර දුවන්න නැත්නම් ටෙල් නාට්‍ය බලන්න. ඉතින් සාමාන්‍ය තවදගද්දයක් මම උතෙන්ද කියලා දෙන්නම් බලන්න. හවසට සාමාන්‍යයෙන් දැන් අපි අපේ ගෙදර ගත්තොත් අපි උදේ හැමදාම වැඩක් තිබුණත් ගමනක් තිබුණත් නැත්නම් නැගිටින්නේ 4:00 නයිට් එකෙන් තී ටික හදනවා තී බොන්නේ නැහැ මුණ කට හොදලා ඒ අදාළ පුද පූජා කටු තියලා ඔක්කොම කරලා 5:00 විතර තමයි තී ටික බොන්නේ. ඒ විදිහට දවස ගානේ ඊළඟට හවස ඉවෙලාවත් තෝරගෙන ඒ දෙවියන් ඒ දෙවියන්ගේ කටයුතු කරනවා. එතකොට මස් මාංශයෙන් තොරයි. මස් මාංශ ගෙදරට ගිහලා උයලා කන්නේ බොන්නේ නැහැ අපි. එතකොට ඒ විදිහට කටයුතු කරන මිනිස්සු අපි කරන අතරේ තවත් කොටසක් බලාපොරොත්තු වෙනවා. හවසට කොහොම වැටි කරලා දුලගිල මූණ කට හොදගෙන දිවෙන් නැදෙලා මුකුත් නැහැ. බත් පංගුව බෙදා ගන්නවා ලොකුවට. ඉඳ ගන්නවා ටීවී එක ඉස්සරහා. රෑ 9:10 වෙනකල් ටීවී දිහා කට අරන් බලන් ඉන්නවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද කියලා අපි කියනවා සින්දුව. චන්දානි මහත්මිය ඉන්නා මේ වෙලාවේ දොර කතරෙන් දුවගේ හඳහන පරීක්ෂා කරගන්න. I want සුබ දසනක්. මොන වගේ දෙයක්ද ඔබට දැනගන්න අවශ්‍ය දුවගේ කේන්ද්‍රය සම්බන්ධව මට දැනගන්න අවශ්‍ය එයාගේ විවාහය ගැනයි එයාගේ අනාගතය එයාගේ රට යන්න තියෙනවද කතාපත් වෙන්නේ පස්සේ කියලා හොඳයි මේ දරුවා මේ කන්‍යා ලග්නේ උපත්ය ලැබලා තියෙන්නේ ඔව් මහත්තයා ඔව් මෙයාගේ මෙයා හරිය ලස්සන ළමෙක් නිකන් මූණ මේ හඳක් වගේ බොහොම පිරිච්ච ගතියක් තියෙන ළමෙක් වෙන්න ඕනේ ඔව් ඔව් නිකන් පිරිච්ච හඳක් වගේ තියෙනවා නේද ඔව් ඔව් බොහොම හැබැයි පොඩ්ඩක් සෙම් ගතියක් මෙයාගේ ඇති එතකොට පොඩ්ඩක් මේ බෙහෙත් ටිකක් ගත්තා නම් හොඳයි විදමහත්තේ හම්බෙලා බලමු දැනට දරුවට යන්නේ රාහු මහදසාව ඒ රාෂ්ට්‍ර කපල නමුත් නැහැ එතකොට රාහු මහදසාව තියෙනවා දැන්ට අතුරුදසාව යන්නේ බ්‍රහස්පති දැන් මේ වෙලාව හැබැයි හොඳටම හොඳ වෙලාවක් මේ වෙලාව හොඳටම හොඳ වෙලාවක් රාහු මහදසාව තියෙනවා රාහුට පිළියම් කරන්න අතුරුදසාව බොහොම හොඳයි විවාහයක් වගේ දෙයක් වෙනවා නම් මේ මෑත කාලීනව තියෙන හොඳම වෙලාව මේ ගත වීගෙන යන්නේ බ්‍රහස්පති අතුරුදසාවක් දැන් ගත වෙනවා කොහොම නමුත් විදේශ ගත වීම වාසනාව විශේෂයෙන්ම පෙන්눔 කළා තියෙනවා එතකොට කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ විවාහයට මේ ගත වෙන වෙලාව බොහොම හොඳයි පොත රාහු මහදසාවේ කියලා රාහු ඉවරන කලින් ඉන්න බෑනේ අපිට 2022 වෙන කලින් ඉන්න ඕනේ රාහු ඉවර වෙන්න අතුරුදසාව යන්නේ බ්‍රහස්පති. එහෙනම් මේ බ්‍රහස්පති හැබැයි මාර්තු මාස ඉවර වෙනවා. 2019 මාර්තු 11 ඉවර වෙනවා හෙට අනිද්දාට. ඊට පස්සේ සෙනසුරු අතුරුදසාවක් ලැබෙනවා. නමුත් දරුවාගේ සෙනසුරු කේන්ද්‍රයේ බලවත් වෙලා ඉන්නේ. සෙනසුරු බලවත් වුනහම රාජෝග ඵලයි. දැන් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ තුනේ සෙනසුරු බලවත් වෙලා. ඒ වගේ දරුවාගේ සෙනසුරු බලවත් සෙනසුරු අතුරුදසාවත් වරදක් නැහැ. ඒ නිසා 2022 පෙබරවාරි වෙනකල් ඒ බලවත් වෙලා කේන්දරේ ඉන්න සෙනසුරුගේ අතුරුදසාව තියෙනවා මේ කාලෙත් සුභපල් ලබා ගන්න පුළුවන් ලොකු අපලයක් කියලා දෙයක් දරුවට වේලාවේ නැහැ රාහුගේ අපල තත්ත්වයේ තියෙනවා රාහු අපලයට පිළියම් කරන්න හොඳයි ඉතින් අපි ඔබට මතක් කරන්නම් ජයසූරිය මහත්මයා පෞද්ගලිකව හමු වෙ හැකි දුරකථන අංකයන් මොනවද කියලා 0777 46 83 45 0777 46 83 45 ඒ වගේම 0742 10 20000 0772 10 20000 කියන දුරකථන අංකිනුත් ඔබට අවස්ථාව තියෙනවා දිනයක් වෙලාවක් වෙන් කරගෙන ජයසූරිය මහත්මයාව පෞද්ගලිකව හමු වෙන්න හොඳයි ඉතින් ඒ වගේම මැදිරියට කතා කරන්න අවස්ථාව තියෙනවා 0115 299 299 තමයි මැදිරියේ දුරකථන අංක අපි කතා බහ කරමින් හිටියේ මේ දෙවියන් කෙරෙහි මිනිසා තුළ තියෙන විශ්වාසයත් ඒ විශ්වාසයට දෙවියන්ගෙන් ලැබෙන ආශිර්වාදය මොන වගේද කියන කාරණාවත් එක්ක ජයසූරිය මහත්මයා පළමු කාරණාවේදී හොඳයි අපි දෙවෙනි කාරණාවට යන්න කලින් අපි පළමු කාරණාවේදී යම් කොටසක් සඳහන් කරන්න තියනවාද නැත්නම් අපි දෙවෙනි කාරණාවට යමුද ඔව් ඉතින් අතවසියෙම වැදගත්ම දේ තමයි අපි කරන දේ බොහොම භක්තියෙන් කරන්න ඕනේ
භක්තිමත් ආකාරයෙන් දිවෙන් උසහා පුද පූජා පවත්වනවා නම් දිව්‍යංගෙ පිහිට නිරතුරුවම ලැබෙනවා. එහෙම අවස්ථාවක් අපේ ජීවිතයේ අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ නිසා ඕනම කෙනෙකුට කියන්න තියෙන්නේ දැන් මොකද සාමාන්‍යයෙන් මම දකින දෙයක් තමයි මේ සිංහල බුද්ධ ආගමේ මිනිස්සු තමයි දිවෙන් උසහා පුද පූජා පවත්වන එක බොහොම අවම කරලා තියෙන්නේ. මුස්ලිම් අය, ක්‍රිස්තියානි අය නිතිපතා ඒ පුද පූජා පවත්වනවා. ඉතින් ඒගොල්ලන්ට යම් කිසි ආකාරයක පිහිටක් තියෙනවා ඉතින්නේ. ඒ සාර්ථකත්වයක් තියෙනවා. සිංහල අය ඒ බුද්ධ ආගමේ අය කරන්නේ ඒක බොහොම බාගෙට කරන්නේ. එහෙම නැත්නම් ගෙදර දුවන්න බලාගෙන කරන්නේ. අලසකම එතෙන්දී ආගමට නැඹුරුතාවයක් නැහැ හරියාකාර. හවසට පන්සලකට ගිහිල්ලා බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා. පල්ලියකට ගිහිල්ලා බලන්න පල්ලිය පවත්වන අය කොයිතරම් සෙනගක් ඉන්නවද කියලා. මුස්ලිම් හෝ වේවා, ක්‍රිස්තියානි හෝ වේවා. ඉතින් ඊට පස්සේ කියනවා දෙවියන්ටම දොස් කියනවා. දෙවියන්ගෙන් ප්‍රතිඵලයක් නැහැ, දෙවියන්ගෙන් පිටක් නැහැ කියලා. ඉතින් දැන් මෙහෙමනේ දැන් ක්‍රිස්තියානි ආගම උගන්වනවා පල්ලියට ගියාට පස්සේ මේ අද්දෙක මෙහෙ උස්සලා යාඥා කරන්නේ. එක ෆාද කෙනෙක් එක දසක් කියනවා පුළුවන් තරම් උඩට උස්සලා දිවෙන් ඉල්ලන්න. දැන් එතෙන්දී උදාහරණයක් දුන්නේ ලිඳේ වැට ලිඳක වැහෙන්නොත් කවුරු හරි පුළුවන් තරම් හයියෝ මාව බියර ගන්න අද්දෙක පුළුවන් තරම් හයියෙන් කෑ ගහන්නේ. ඒ දෙවියන් වහන්සේට ඒ ෆාද කෙනෙක් මට කියාපු දෙයක් ඒක. මම මේ හදලා කියන දෙයක් නෙමෙයි පල්ලියක ෆාද කෙනෙක් මාත් එක්ක කියපු දෙයක්. මේ විදිහට දිවෙන් උස්සලා ඒතර කෑ ගහලා ඉල්ලන්න පල්ලියට ගියාම අඬනා ඉල්ලන්නේ සමහරු අඬනා ඉල්ලනවා මට මේ දේ ලබලා දෙන්න කියලා. ඉතින් දැන් සින්දු ජාගෙන් තන්නකෝ. දැන් ඔයා ඉල්ලනවා අනී අඬලා ඉල්ලනකොට නිකන් ඉල්ලුවොත් දුන්න නැත්තම් අඬලා ඉල්ලනකොට දෙනවනේ. දෙනවද? යන්නේ වගේ තමයි. කෑ ගහලා ඕන කෙනකින් එහෙමනේ. අපි කරදරෙන් බේරෙන්න බැරි තැන දෙනවා. බැරි නම්. දිව්‍යොත් එහෙම තමයි. දිව්‍යන් කෙරේ භක්තිමත් භාවයෙන් යුක්තව, දිව්‍යන් කෙරේ සැලකිල්ල යුක්තව ඉල්ලන දැන් ඕනෑමට පාට දෙනවා නම් දෙන්න නැත්තම් එපා කියලා කිව්වොත් එහෙම දෙන්නේ නැහැ. දැන් ඔය ලැබීම් කියන දේ දැන් ඔය දේවල් දෙවියන් උනත් ලබා දෙන්නේ පුද්ගලයෙකුගේ තියෙන හොඳ කාලෙදිද? නරක කාලෙදි ගොඩක් අය දෙවියෝ අපි කියන්නේ අපිට දෙන වෙලාවට දෙනවා නැති වෙලාවට නැත්තටම නැහැ කියලා. ඔව්. ඔතෙන්දි කේන්ද්‍රයේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඔතෙන්දි කේන්ද්‍රයේ තියෙන ග්‍රහ පිහිටීම අනුව තමයි ලැබීම සහ නොලැබීම කියන දේ අපිට ගන්න පුළුවන්. එතකොට කේන්ද්‍රයේ නරක කාලේ ආපුවාම ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය විශ්වාසය එහෙමනේ. හොඳ කාලය ආවම ලැබෙනවා. නමුත් මම දැන් කියනවා කේන්ද්‍රෙත් වෙනස් කරන්න පුළුවන්. ඔව් අපිට ලබා ගන්න පුළුවන්කමක් ඇතිනේ නේද මාර්ග කාලෙදි. ඒ සිද්ධාන්තය මෙන්න මේකයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ditta tam idini karma. ඔව්. මෙලෝදී කරන්නව කුසල් හෝ අකුසල්. මෙලෝදී කරන්නව කුසල් වලින් අපි පහු වැහෙනවා. ආනන්තර පාප කර්ම හැරෙන්නට අනික සියලුම පාප කර්ම හොසි කරන්න පුළුවන්. කේන්දරයේ අපල කාලයක් කියලා කියන්නේ අපි කරන ලද්දව අකුසල් පරිසම්දෙන කාල සීමාව. ඔව් එතකොට අර ගියාත්ම කරපු කුසල් අකුසල් අපිට පුළුවන් ද වෙනස් කරන්න? පැහැදිලිවම. දැන් අපි මේ කේන්දරයේ තියෙන මේ කොටුවේ තියෙන්නේ සින්දුජා අපි උප්පත්තිය ලබන්න පෙර කරන ලද්දව කුසල් අකුසල්. දැන් සින්දුජා උප්පත්තිය ලැබලා එක් කියනකොට ස්පිතාලෙල එක් කියන ඕගොල්ලෝ. ගේනකොට මම නෑ. ක්‍රිස්තියානියගේ නේද? හරි. එතකොට සින්දුජා දැන් එතකොට පන්සල්ට එක් කියනවා. ඔව්. පන්සල්ට එක් කියනවා. පන්සල්ට එක් කියලා ඉදා ඒ පිනක් සිද්ධ කරගෙන මල් පූජා කරලා වුණාට අත ගස්සලා පූජා කරන පිනක් පටන් ගත්ත වෙලී ඉඳලා. දිගින් දිගටම අද දක්වා සින්දුයා කොයිතරම් පින් කළාද? අපේ ප්‍රේක්ෂකයා කොයිතරම් පින් කළාද? බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව කේන්ද්‍රයේ අපලයක් තියෙනවා නම් ඒ අකුසලය අපලය වැහෙනවා අපි කරන ලද්දා වූ කුසල් වලින්. ඒතර අපල කාල සීමාවක් කේන්ද්‍රයේ අපලයක් කියලා පින්නුවට ඒදී අපල පල දෙන්නේ අපි කරන කුසල් ඉතින් දිනනවා. අපි මේ කරන කුසල් අපේ පින් account එකේ තැන්පත් වෙලා තියෙනවා. ඒතර අපල කාලේදී වැඩිදුර මේ දැන් වැඩිපුර පින් දහම් වලට යොමු වෙන බෝධි පූජා පවත්වන දානමාන දෙන්න කියලා කියන්නේ එතකොට ඒ හේතුව නිසාද? ඔව්. ඒතකොට පින් කරන්න ප්‍රතිඵලයක්ද? අපි කරන පින් අපේ පින් account එකේ එකහුව වෙලා තියෙනවා. දැන් අපි අපේ account එකේ බැංකු account එකේ සල්ලි දාන තාත්තා දාලා දෙනවා නැත්නම් පිට රටේ ඉන්න නැන්දකිනෙත් දානවා අපි හම්බ කරලා දානවා ඒ සල්ලි තන්පත් වෙනවනේ පොත අප්ඩේට් කරොත් තමයි පොතේ තියෙන්නේ. ඔව්. ඒ වගේම අපි පින් පොත අප්ඩේට් වෙන්නේ ඊළඟ ආත්මේ ඊළඟ කේන්දරේ. ඔව්. නමුත් කේන්දරේට අප්ඩේට් වෙන ගමන් පළ දෙන්නේ නැත්නම් අපි පින් ටික තියෙනවා. අපිට බැංකුවේ සල්ලි ගන්න පුළුවන් අපි දාන සල්ලි ඕනේ නැවක. ඒ වගේ තමයි. ඉතින් ඒ නිසා යම් කිසි ආකාරයකට පුද්ගලික අධිකව පින් දහම් වලින් නිදෙනවද ආනන්තරේ පාප කර්ම හැරෙන්නට අනිකුත් සියලුම පාප කර්ම අහුස ගන්න හැකියි. ඒකම තමයි දැන් ඕගොල්ලෝ පල්ලියට කිල්ල කියනවා දිවෙන් වහන්සේට පව් කමා කරනවා.
පව් කමා කරන ක්‍රිස්තියානි පල්ලියට ගිහලා පව් කමා කරනවා. මොකද මම ක්‍රිස්තියානි ආගමත් හොඳට දන්න මිනිස්සෙක්. හොඳට පොතපත කිව්වල බයිබලෙ කිව්වල බයිබලේ කටපාඩම් කරලා තියෙනවා. ඊයේ බුද්ධ ආගමත් ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා. අනිත් ආගම් ගැන සෑහෙන අවබෝධයක් තියෙනවා. එතකොට මම දන්න දෙයක් තමයි ක්‍රිස්තියානි ආගමෙත් තියෙනවා පව් කමා කරනවා. අපිත් පව් අහෝසි කරනවා. අපේ බුද්ධ ආගමේත් පව් අහෝසි කරනවා. හින්දු ජාතිකොත් ඒ දේම කරගන්නවා. එතකොට මුස්ලිම් අයගාත් ඒ දේම තියෙනවා. ඉතින් එතෙන්දී එකම දේක සාරාංශය එකයි එක එක පැතිවලට බෙදිලා යනවා. පව් නොකර සිටීමත් පිනක්. පව් නොකර සිටීමත් පවෙන් ඈත් වීමත් පිනක්. කෙනෙක්ව පිටින් අපි මේ අපි තුන් දෙනා මේ කැමරාවල ඉන්න අය ඔක්කොමල කරන්නේත් ලොකු පිනක්. මොකද බාහිර අයට අවබෝධයක් ලබා දෙනවා. පව් නොකර පින් කරගන්න. මේ ප්‍රේක්ෂකව මේ අපි ඉස්සරහා බලන් ඉඳලා ලොකු කුසලයක් ඒගොල්ලෝ අපි ඒගොල්ලෝ ඒ හැදෙනොත් ඒගොල්ලෝ හැදුනොත් අපි කුසලයක් එක්කව කරගන්නවා. ඒකත් අපේ ජීවිතය ඉදිරියට යහපත් පැවැත්මට හේතුව බවට පත් වෙනවා. ඒ නිසා යම්කිසි පුද්ගලෙක් කේන්ද්‍රයේ අපල තිබුණාය කේන්ද්‍රයේ මේ වෙලාව අපලයි මේ ටික මේ ඉදිරියෙන් පළ දෙන්න තියනවා කියලා වරලා හිත හිතා හිටියොත් එම එතෙන්දී තවත් අපල වැඩිලා පුද්ගලයා කරදරයට පත් වෙන එක තමයි වෙන්නේ. ඒකයි මිනිස්සු ගිහිල්ලා පන්සල් ගිහිල්ලා බෝධි පූජා තියනවා සෙත් කවි කියනවා එහෙනම් ක්‍රිස්තියානි අය ගිහිල්ලා දිව්‍යන් වහන්සේට ආඥා කරනවා. දැන් එතකොට ජයසූරි මහත්මයා දැන් මේ දේවල් කරද්දි අනිවාර්යෙන් ඒ අපල තියෙන පුද්ගලයා සිටිය යුතුමද මේ වෙන ආරක්ෂාවක් ලබා ගන්න කිසි සෙත් කවි වලින් ශාන්ති කර්ම වලින් ආරක්ෂාවක් ලබා ගන්න. ඒතර වැදගත් දෙයක්. මොකද දැන් අපි දැන් අපි හිතමු මොකද රෝහල් ගත වෙලා ඉන්න පුද්ගලයෙක් කියමුකෝ කොහොම හරි යන්ත ලෙඩසුව කරලා අපිට එක්කෙන්න පුළුවන් බෝගහ ගාවට පල්ලියට එක්කෙන්න පුළුවන්. නමුත් හිරේ ඉන්නගෙන ගෙන්න බෑනේ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා අපිට අපි පින් කරලා තවත් කෙනෙකුට අනුමෝදන් කරන්න දැන් දෙවියන්ට අනුමෝදන් කරන්නේ. අපි ආගසට්ටාජු මට්ටා ගාතව කියලා දෙවියන්ට අපි කරන පින් අනුමෝදන් කරන දෙවියන්ගේ පිහිට ඉල්ලනවා. යම් කිසි ආකාරයකට දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් එම චන්ද කාලේට චන්දදායක උඩ පැනගෙන ගිහලා කෑ ගහලා මරාගෙන කට්ටිය පාර්ලිමේන්තු යවනවා. ඒ යවන්නේ යවල ගෙදෙට්ට වෙලා ඉන්න නෙමෙයි. අර පාර්ලිමේන්තු ඉන්න පුද්ගලයන් තමන්ට ලාභයක් ගන්න. ඒකනේ සාමාන්‍ය සිද්ධාන්තය. ඒතොර ඒ වගේ දෙවියන් උදෙසා පුද පූජා පවත්වලා යාග හෝම පවත්වලා දිව්‍යන් වහන්සේට යාඥා කරලා ඔක්කොම කරලා දිව්‍යන් වහන්සේගෙන් පිහිට ඉල්ලනවා. දිව්‍යන් වහන්සේ කියලා කියන්නේ දැන් ක්‍රිස්තියානි ආගමේ දිව්‍යන් වහන්සේ හෝ ඒවා නැත්නම් විෂ්ණු දෙවියෝ, කතරම දෙවියෝ කවුරු හෝ වේවා, අල්ලා දෙවියෝ හෝ වේවා මහා බල සම්පන්න බලයක් තියෙන පුද්ගලයෝ. ඒතොර ඒගොල්ලන්ට පුළුවන් යම් කිසි ආකාරයකට ඊවස් දැන් මාගාව දෙයක් තියෙනවා. මම අර මේ ෆාස්ට් එකකින් ඉගෙන ගත්ත දෙයක් මාගාව මන්ත්‍රයක් තියෙනවා. මේ ක්‍රිස්තියානි මන්ත්‍රයක් ලෙඩ සුව පකිරීමේ හැකියාවක් තියෙනවා. ඒ මන්ත්‍රය කියලා කියන්නේ වචන පිළිය දෙවියන් වහන්සේගේ නාමයෙන් යාඥා කරන දෙයක් මාගාවට මම කරන්න යන්නේ කාටවත් ඒක. ඒ ෆාස්ට් කරනවා බලන් ඉඳලා ඒ ෆාස්ට් එකත් එක්ක මම සෑහෙන කාලයක් හිටියා. මේ හිතවත් වෙලා එයාගේ දේව මිහන් බලන්න ගියා කියන්නේ පරිශ්‍රණයක් වශයෙන්. ඒක පස්සේ ඒ කරන දේවල් මම ඉගෙන ගත්තා. ඉගෙන මම කළා වැළු එක්තරා අවස්ථාවකදී යම්සි ආකාරයකට ලෙඩ සුව කිරීමේ හැකියාවක් එතෙන් දිනනවා. ඒ දිව්‍යන් වහන්සේගේ නමින් යාඥා කරනවා. ඒ එකක්. ඒ එතකොට අපි තියන යంత్ర මන්ත්‍ර බුද්ධ ආගමේ තියන යంత్ర මන්ත්‍ර ඒත් ලෙඩ සුව කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ තියාර අයගොන්ටගේ මිනිස්සු ඉන්නේ. ඒගොල්ලෝ ගාව තියන යంత్ర මන්ත්‍ර ඊවෙන් ලෙඩ සුව කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අද්දකීම් අනුසාරයෙන් තමයි කියන්නේ අපිට යම්කිසි ආකාරයක දෙවියන්ගේ බලය අපිට පාවිච්චි කරන්න පුළුවන්. දෙවියන්ගේ බලය පාවිච්චි කරන අය ඉන්නවා. පාස්ටර්ස්ලා ඉන්නවා දිව්‍යන් වහන්සේගේ නමින් ලෙඩ සුව කරන අය. ඉතින් මමගේ මට හැකියාවක් තියෙනවා. යම්කිසි ආකාරයකට මම ඒක කරන්නේ නැහැ. නමුත් ඒ දේ කරගෙන යනකොට කාලයක් කරගෙන යනකොට ඒ බලය ගන්න පුළුවන් එතෙන්දී. අන්න එහෙම දෙයක් එතෙන්දී තියෙනවා. හදවතේ තියෙන විශ්වාසයත් එක්ක සහ තමන් තුල තියෙන විශ්වාසයත් එක්ක තමයි ඒක ගොඩ නැගෙන්නේ. එවැනි බලයක් නේද? ඔව්. ඒ කියන්නේ යම්කිසි ආකාරයකට දෙවි අර මං ඉස්සෙල්ලා කිවි ගිහිල්ලා අය කියන්නේ යනවා පන්සලට යනවා. ගිහිල්ලා ඔහේ මොනව හරි කියලා වල්ලා දූවගෙන එනවා ගෙදර කට්ටෙල් නාට්‍යික බලන්න. එහෙම හරියන්නේ දිව්‍යන් වහන්සේ ගැන දෙවියෝ ගැන ලොකු භක්තියක් හිතේ තියෙන්න ඕනේ. දැන් දෙවියෝ දැන් දිව ගැන භක්තියක් තියලා ඒ භක්තිමත් භාවය මේ දිව්‍යන් වහන්සේගේ නාමයෙන් මට මේ දේ කරන්න පුළුවන් කියන භක්තිය හිතට අරගෙන කරනකොට ඒක හරියනවා. හොඳයි. ඉතින් අද දවසේදී සඳුජා අපි බොහොම වැදගත්
මාතෘකාවක් සම්බන්ධයෙන් තමයි කතා කළේ. මොකද ගොඩක් දෙනාගේ ඉල්ලීමක් තිබ්බ මේ මාතෘකාව කතා බහ කරන්න කියලා. ඒ නිසා තමයි අපි මේ මාතෘකාව අද දවසේදී තෝරගත්තේ මෙතුමා සමගින් කතා බහ කරන්න. මොකද දෙවියෝ තහක බලන කාලෙක ඇයි මේ දෙවියෝ මේ තරම් මහක බලන්නේ? ඇයි අපිට ඇයි ආශිර්වාදයක් නැත්තේ කියලා හැමෝම ප්‍රශ්න නගාදී තමයි අපි මේ වගේ මාතෘකාවක් අද දවසේ විශේෂයෙන්ම මේ මහශිවරාත්‍රියේ දවසේ අද දෙවියන් ගැන කතා කරන දවස අපි තෝරගත්තේ ඔබ වෙනුවෙන්. මේ කාරණාවට අදාළව කරුණු කාරණා ඔබේ ජන්මපත්‍රය අනුව සහ ඔබේ වටපිටාව අනුව ඔබ ජීවත් වන පරිසරය අනුව ඔබේ ජීවිතේ හැඩගැස්ම අනුව අපි කතා කරන්න ඕනේ කියලා. ඉතින් අද දවසේදී අපි යම් ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කළා කියලා විශ්වාස කරනවා. තවත් දවසකදී අපි මෙතුමා සමගින්ම මේකට අපි තව තවත් මොනවද කරන්න ඕනේ, ජීවිතේට මොන වගේ දේවල්ද ලබා ගන්න ඕනේ, පින්දහම් කරන්න ඕනේ කොහොමද, සහ තමන්ගේ ආගමික වතාවත්වල අපි කොහොමද නිවැරදි විදිහට යෙදෙන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේදී මේ කතා බහ කරපු මේ කතා බහෙන් මම හිතන්නේ ඔබේ ජීවිතේට විශේෂයෙන්ම ඔබේ අභ්‍යන්තරික ජීවිතේට ඔබේ අධ්‍යාත්මික ගුණවගාව පෝෂණය කරගන්න මහඟු අත්තලක් බවට පත් වෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. පුංචි හෝ යමක් ඔබේ ජීවිතේට එකතු වෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඔබට අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ ඔබ දෙවියන්ව අදහනවා නම් භක්තියෙන් අදහන්න ඕනේ. නිවස තුල හෝ වේවා, ඔබ පවුල තුල හෝ වේවා, හදවතින් අදහුවොත් ඔබට අනිවාර්යෙන්ම හදවතින්ම ආශිර්වාදයක් ලැබෙවි කියන විශ්වාසය සහ ඒ දේ අපි ඔබට ලබා දෙනවා. අද දවසේදී අපි සමග සම්බන්ධ වුණේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හස්ත රේඛා විශේෂඥ සාම විනිසුරු දේශමානය ජනරංජන සම්මානලාභී JART ජයසූරිය මහත්මයා. ඔබට අවස්ථාව දෙනවා මෙතුමාව මුණ ගැහෙන්න. කතා කරන්න මෙන්න මේ දුරකථන අංක වලට 0777 408 345, 0772 10 20 03, 0777 408 345, 0772 10 20 03 කියන දුරකථන අංක හරහා ඔබට අවස්ථාව තියෙනවා මෙතුමාව මුණ ගැහිලා විවෘතව මේ පිළිබඳව කතා බහ කරන්න, ජන්ම පත්‍ර පරීක්ෂා කරගන්න. සිතුෂා, අපි එහෙනම් අපි සූදානම් වෙන්නේ විශේෂාංගයට සමුදෙන්න. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමන්ට අයිබෝන් කියලා සමුදෙනවා. නැවතත් දවසක අපි හමුමු, තවත් බොහෝ දේවල් කතා බහ කරන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.